ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් දේශනා කොට වදාළ ඒ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මෙහි පහස ලැබුවා වූ වම් දලදා වහන්සේට නමස්කාර වේවා ගෞතම බුද්ධ ශාසනයේ සත්පුරුෂ දරුවන් එක්තැනට එකතු කළ ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ අපිට සලසා දුන්න අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා ඒ වගේම වැඩමව වදාළ ගෞරවනීය මහා සංඝ රත්නය ඒ වගේම පින්වත් සිල් මෑණිවරු නිදුක් නිරෝගී දිගාසිරි ලබත්වා සාදු සාදු ගරුතර මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි පින්වත් දූදරියනි 2023 යෝන් දහන් සංක්‍මන දහං වැඩසටහනේ අවසාන භාගයටයි අපි එළඹ තිබෙන්නේ. මෙතෙක් සිදු දහං අනුශාසනා දහම් පණිවිඩ දෙස අපි ශ්‍රවණය යොමු කළා. ඒ වගේම අපි බලාගෙන සිටියා. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මීට වසර 23කට පෙර 1999 අගෝස්තු මාසයේ තමයි මහමෙවුනා භාවනා සුප ආරම්භ කළේ. බොහෝ දිනාට යහපත සැලසපු ගෞතම බුද්ධ ශාසනයේ පිම්බිමක් වුණා මහමෙවුනාව. ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය දරුවන් ලෝකේ තැන් තැන්වල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනවා. අද සත්පුරුෂ දරු පිරිසක්, ගිහි ශ්‍රාවක පිරිසක් බුදුරජාණන් වහන්සේගේ දූපතුම් පිරිසක් දළදා වහන්සේගේ රශ්මිය විහිදෙන ප්‍රදේශයට එක් රැස් කළා. ඉතින් දුවේ පුතේ මේ ධර්ම අනුශාසනාව ඒ කියන්නේ අපිට එක තැනකට ගොනු කරලා ගන්නකොට කියන්නේ අපේ අරමුණ ඔයාලට දහම් පණිවිඩයක් දෙන්නනේ. එතකොට ඒ පණිවිඩේ ගන්න ඔබ මොන මොන ප්‍රශ්නේ හිටියත් තරුණ ජීවිතේ දැවෙන තැවෙන ප්‍රශ්න අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ ආයුෂ අඩු කාලේ කාරණා තුනකින් මිනිස්සු බැට කනවා. ඒකෙන් මේ දූල පුතාලට බේරෙන්න අමාරුයි. ඒ තමයි අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා දෘෂ්ටිය. රාගේ එනවා, ඒ රාගේ කන්ට්‍රෝල් කරගන්න අමාරුයි. ඒ රාගේ විවිධ ආකාරයෙන් එනවා. සම්මත විදිහට එනවා, අසම්මත විදිහට එනවා. ඒ රාගය කැත විදිහට හිතට එනවා. රාගේ කොහොමටත් කැතයි. නමුත් ආයුෂ අඩු වෙනකොට ගොඩාක් කැතට එනවා. ඒකට කියනවා අධර්ම රාගය. විෂම ලෝභය කියලා කියන්නේ ලෝභය. දැන් තමන්ගේ දෙයට ලෝභකම, ලෝභකමනේ විෂම ලෝභය කියන්නේ අනුන්ගේ දේවල් වලටත් ලෝභය. තමන්ගේ නෝනත් එක්ක යද්දි වෙන නෝනල ගැනත් හිතෙනවා. එයාලත් හොඳයි කියලා. ඊට පස්සේ තමන්ට යන්න බැරි තැනටත් ලෝභ කරනවා. ලෝකේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවලා ගිහිල්ලත් ලෝභ කරනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටි ඉක්මනට දෘෂ්ටිගත වෙනවා. මේ දරුවන්ට මේ දැන් හැදෙන ළමා පරපුරේ ඔලු කොහොමද හැදෙන්නේ කියලා මං උපමාවක් කියන්න.
ඉතින් ඒ වාගේ ළමයිද තමයි අපිට ධර්මයේ අනුශාසනා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මම ළඟදීන් අනුරාධපුරේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වඳින්න ගියා. නිල්මානල් මිටක් අරගෙන මම ඉතින් පාඩුවේ මම බෝධීන් වහන්සේගේ ගුණ හිත හිතා නිල්මානල් පූජා කරනකොට මගේ ඇඟේ දැවටි දැවටීම යහපැත්තේ තව කවුරු හරි මල් පූජා කරනවා මට ඇහෙනවා කියන දේ. මල් පූජා කරන්නේ විවාහය සාර්ථක වේවා, විවාහය සාර්ථක වේවා, විවාහය සාර්ථක වේවා. එතකොට එයා අනිත් එක්කෙනාට කියනවා උඹලත් කියාපල්ලා. තවත් කවුද විවාහය සාර්ථක වේවා, විවාහය සාර්ථක වේවා. මං කල්පනා කරගත්තා සංසාරෙටම අවුලක් හදාගන්න මේ ජෝඩුව කවුද කියලා. මෙහෙම හැරිලා බලනකොට මෙච්චර චූටි අවුරුදු 10ක කොල්ල 3 දෙනෙක්. අවුරුදු 10ක කොල්ල 3 දෙනෙක්. මම බලපු බැලිල්ලට එකෙක් දැක්කා, අනිත් එවුන් දෙන්නට ඇන්න යමන් කියලා ගියා. විනාඩියක් එවුන් ගියේ නම් කර්මෙටමයි. විනාඩියක් හිටියනම් මම බුද්ධ වන්දනාව පැත්තක තියලා මම ওই පොඩි 3 දෙනාට කතා කරනවා. කතා කරලා කියනවා පුතා මෙහෙම කරන්න එපා. ඒ ප්‍රාර්ථනාවක තියෙන දෝෂේ කියලා දෙනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේට මලක් පූජා කිරීමේ පින මං කියලා දෙනවා. ඒ පිනත් එක්ක එයාගේ චේතනාව එකතු වෙනවා. උපනෝපං ජීවිතේ අධ්‍යාපනයේ සාර්ථක නොවෙන්න පුළුවන්. ඊළඟට රූපයක් නොතිබෙන්න පුළුවන් හරියට. අම්මා තාත්තගේ ආදරේ නොලැබෙන්න පුළුවන්. මොනව නොලැබුණත් පෙළවහක් කරගන්නවා. ඊට පස්සේ ඊළඟ එක තමයි ජයසිරි මහ බෝධීන් වහන්සේට නිල්මානල් මලක් පූජා කිරීමේ ආනිසංස ඉවර වෙන දවස කියන්න රහතන් වහන්සේ නමකටවත් බෑ. එතකොට ඒ ළමයි 3 දෙනාගේ ප්‍රාර්ථනාව කොච්චර අතීතේ අනාගතයකට යාවිද, කොච්චර කාලයක් දිගට යාවිද, බුද්ධ ශාසනයක් හම්බ වෙච්ච වෙලාවකත් පැවිද්දට හෝ ධර්මයට හිත නැමෙන්නේ නැහැ, කසාදයටම හිත නැමෙනවා. ඇයි මල් පුදලා තියෙන්නේ? කසාදේ සාර්ථක වේවා, කසාදේ සාර්ථක වේවා. ඒ නිසා දෝ මන්දා, ඔහුම පතපු අය දෝ මන්දා අද කාලෙත් ඉපදෙන්නේ. අද මුං ඕ ලෙවල් කරන්නත් කලින්, ඒ ලෙවල් කරන්නත් කලින්, යුනිවර්සිටි යන්නත් කලින්, රස්සාවක් ගන්නත් කලින්, ගෙයක් දොරක් හදාගන්නත් කලින්, ණය ගෙවන්නත් කලින්, ඔකෝටම කලින් හොයාගන්නේ මොකද්ද? පෙළවහක් වෙන්න. හිතට ඉස්සෙල්ලාම එන්නේ කෙල්ලෙක් හොයාගන්නේ, හිතට ඉස්සෙල්ලාම එන්නේ ගොල්ලෙක් හොයාගන්නේ. අරව ඔක්කොම පැත්තක තියෙද්දි සමහරට සංසාරේ පතල ඇති කාමය. එනිසා කාමයට හිත යනවා. දැන් හිතන්නකො අලුතෙන් මේ යාළුවන කොල්ලෙක් කෙල්ලෙක් දෙන්න හාහා පුරා කියලා පළවෙනි වතාවට රුවන්වැලි සෑයට ගියොත් එහෙම නිල්මානල් මිටකුත් අරන් මල් මිටක් අරගෙන උන් අනිවාර්යෙන් ප්‍රාර්ථනා කරන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඊළඟ ජීවිතේ තමන් මිනිසෙක් වෙලා කෙල්ල ප්‍රේතියෙක් හරි භූතයෙක් හරි වුණොත් එහෙම අර කෙල්ල අර කොල්ලගෙන්කට ආරූඪ වෙනවා. මන්ත්‍රයකින්වත් යාදින්නකින්වත් මොකකින්වත් ඇඟින් අයින් කරන්න බෑ. සංසාරී ප්‍රාර්ථනා. ඉතින් මේ වෙන්නේ යෝනේ, මේ නස්පැත්තිය උනේ මේ පරපුරට ධර්මය අහලා නැති නිසා. ධර්මය අහලා නැති නිසා මෙතෙක් කරපු අනුශාසනා සහ දහම් වැඩසටහන් මම සාවධාන වහගෙන හිටියා. ඒ ඇතුලෙන් එක කාරණාවක් නිතර නිතර කියවුණා, නුවණ තිබ්බොත් බේරෙයි නැත්තම් බේරෙන්න අමාරුයි කියලා.
අන්නේ නුවණ කෙසේද උපද්දවා ගන්නී කියලා මේ පොඩි වෙලාව ඇතුළත විස්තර කරනවා. පින්වත් දුවේ පුතේ ඔයාලගේ හිතවල තියෙන ප්‍රශ්න ඔයාලා හැසිරෙන විදිය ඔයාලා හිතුවේ නැතු වුණාට ඔයාලා නොහිතන තැනකින් තමයි මේ ප්‍රශ්නේ හටගන්නේ. ඔයාලගේ හැසිරීමේ කායික දෝෂ තියෙනවා නම් වාචසික දෝෂ තියෙනවා නම් මානසික දෝෂ තියෙනවා නම් ඒ කිව්වේ ඔයාලා දුෂ්චරිතයක යෙදෙනවා නම් ඔයාලා නරක් වෙලා නම් ඔයාලට ඔයාලව පාලනය කරගන්න බැරි නම් ඔයාලගේ හිත දුකටපත් වෙලා නම් ඔයාලා යම් දෙයකට ඇබ්බැහි වෙලා නම් ඇත්තටම ඔකට හේතුව ඔයාලා හිතන දේ නෙවෙයි. මම උපමාවක් කියන්නම්. බත් මුට්ටියක් දරලිපේ රත් කරනවා කියලා හිතන්න. මේක රහතන් වහන්සේ නමකගේ උපමාවක්. තුර දරලිපේ බත් මුට්ටියක් රත් වෙනකොට බත උතුරනකොට අම්මා හරි තව කවුරු හරි ඒක අරින්න යනකොට හුමාලයට අත පිච්චුණා. ඉක්මනට අර වහලා තිබ්බ තැටි අයින් කළා අත පිච්චුණා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දැන් ඊටර මෙයා කියන්නේ දැන් අත පිච්චුනේ මොකටද? මොකේ සැරටද? දැන් ඔයාලගේ අත පිච්චුනොත් හුමාලෙට මොකේ සැරටද අත පිච්චුනේ? අත පිච්චුනේ හුමාලේ සැරට. නමුත් ඇත්තටම ඔය අත පිච්චුනේ හුමාලේ සැරට නෙවෙයි. එහෙනම් හුමාලේ සැර ආවේ බත් මුට්ටිය උතුරනකොට. බත් මුට්ටියේ ඉතුරුවේ බත් ඇටයි වතුරයි නටනකොට. බත් ඇටයි වතුරයි නැටුවේ මුට්ටිය රත් වෙනකොට. මුට්ටිය රත්ුනේ ලිපේ ගින්දර තිබ්බ නිසා. දරපෙනෙල්ලේ දරලියේ ඇවුලන ගින්දරෙන් මුට්ටිය රත් වුණා. මුට්ටිය රත් වෙනකොට වතුර රත් වුණා. වතුර රත් වෙනකොට බත් ඇට රත් වුණා. එතකොට උඩ වතුර මේ බත් මුට්ටිය උතුරන්න ගත්තා. හුමාලේ ආවා පියන නැටුවා. අල්ලන කෙනාගේ අත පිච්චෙනවා. ගින්දර තිබ්බේ දරලියේ. ගින්දර තිබ්බේ දරලියේ. ආන්නේ වගේ දුවේ පුතේ ඔයාලගේ ඔය හිත කැළඹෙන හිතට දුක එන හිතට ශෝකය එන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා නොහිතන පැත්තක. ඒ නිසා අන්න ඒ හිත දැල්වෙන තැවෙන ප්‍රශ්නේ කොතනද කියලා හොයන එකයි ඊළඟට. ගොඩාක් තරුණ සමාජයේ තියෙන ප්‍රශ්න මං විභාගෙන් පාස් වෙයිද නැද්ද, මට රස්සාවක් හම්බ වෙයිද නැද්ද, මට හොඳ කෙනෙක් බඳින්න ලැබෙයිද නැද්ද, මට දියුණු වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද, අපි ලංකාවේ ඉන්නවද පිටරට යනවද, මම කසාද බඳිනවද නැද්ද, තනිකඩ ඉන්නවද, මහාන වෙනවද නැද්ද වගේ දෝලණේ වෙන හැම ප්‍රශ්නයකටම උත්තරයක් ගන්න පුළුවන් එක්තරා ඖෂධයක් මේ පොඩි වෙලාව තුල මේ දරුවන්ට දෙනවා. මම හිතනවා නුවණින් කන් යොමු කරගෙන ඇහුවොත් ඔයාලගේ ජීවිතයට ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි මේ අනුශාසනාව. කෙනෙක්ගේ හිතේ රාගය ඇවිස්සලා රාගය මුල් කරගෙන එයා දුෂ්චරිතය දෙනවා. රාගික ක්‍රියා කරනවා, රාගික වචන කියනවා, රාගික දේවල් හිත හිතා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට මෙයා මේ රාගික දේවල් කරනකොට, රාගික දේවල් කිය කියා ඉන්නකොට, රාගික දේවල් හිත හිතා ඉන්නකොට අනිත් අය බයිනවා. මේකා මහ නොසන්ඩාලේ, මේකා මහ වනචරේ. ඊට පස්සේ සමහර අයට හිතෙනවා මම මහ පව්කාරේ, මගේ හිතේ තියෙන නරක සිතිවිලි මට හදාගන්න බෑ. ඔය තමයි ප්‍රශ්නේ. නමුත් ඇවිලෙන ගින්දරක් ඔය හරි තැනක තියෙන. ඔය ගින්දරෙන් තමයි අරට ඉස්සරහට එන්නේ. ඒ ගින්දර කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා, කාම ධාතුං භික්ඛවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා.
काम धातु अकेले काक में सत्व अतुल तीनों काम धातु ඒ කාම ධාතුව නිසා කාම සංඥාව උපදිනවා කාම සංඥම් පටිච්ච උපජ්ජති කාම සංකල්පෝ කාම සංඥා ඇති වෙන නිසා කාම සංකල්පනා කාම සිතිවිලි ඇති වෙනවා කාම සංකල්පම් පටිච්ච උපජ්ජති කාම ඡන්දෝ කාම සංකල්පනා ඇති වුනාම කාම ඡන්දේ ඇති වෙනවා काम छंदम पटिच उपज्जति काम परिलाहो काम छंदे मूल करगन कामे होय नवा काम परियेसमा काम परियेसनम भिक्खवे परियेसमानो अस्सुतवा पुतुज्जनो तेहि तानेहि मिच्छा पटिपज्जति कायेन वाचाय मनसा कामे होयन्न गियाट पस्से कयिन वेरदि करनवा වචනෙන් වැරදි කරනවා සිතෙන් වැරදි කරනවා එතකොට කයෙන් සිතෙන් වචනෙන් කාමයේ මුල් කරගෙන වැරද්දක් වුණාට අපි එයාගේ වැරද්ද දැක්කට ඒ වැරද්ද නිසා යා පෙළුණට ඒ වැරද්දේ මුල බලන්න හොයාගෙන හොයාගෙන යනකොට කාම ධාතුව කියලා එකක් තමන්ගේ තියෙනවා දැන් අපි බනින්නෙම ෆෝන් වලට අපි විසඳුම් හොයන්නෙම ෆෝන් එකෙන් වීඩියෝ බලන එක නතර කරන්න. ඊළඟට පාර ඇිනේ තියෙන රූම්ස් එකපාරම මෙච්චර ඉක්මනට රූම්ස් තියෙන්නේ ඇයි කියලා අපි බලනවා. ලඳු කැලය ගන්න එක එක ලඟින්නේ ඇයි කියලා බලනවා. ඒවට විසඳුම් හොයනවා. එකෙක් මේ සියලුම ප්‍රශ්නවල ආරම්භය වෙන කාම ධාතුව මොකද්ද? මාතුල තියෙන කාම ධාතුව කියන එක වෙනස් කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා හොයන්නේ නැහැ මුල හොයන්නේ නැහැ ඒ නිසා ෆෝන් 10ක් පොලේ ගැහුවත් 11 වෙනි එක ආය ගන්නවා ඇයි තමා තුල අර ගින්දර තියෙන නිසා අපි සිල්පද පහක් රැකලා කාම අරමුණු වල ආදීනව හිතලා අර බතක් උතුරනකොට පියන අරින්න වගේ බාහිරට විසඳුමක් දෙන්න ඕන. බත උතුරනකොට පියන අරින්න ඕන. හැබැයි ඉක්මනට කරන්න ඕන මොකද්ද? ගින්දර පිටිපස්සට අදින්න ඕන. පියන ඇරලා තිබ්බත් ගින්දර අඩු කළේ නැත්තම් බත කරකුට්ටම් වෙනවා. ඒවා ඒ නිසා තමයි පන්සිල් රකින්න බැරි. ඒ නිසා තමයි බඹසර රකින්න ආසව උනත් බඹසර රකින්න අමාරු. ඒ නිසා තමයි හිත හදා ගන්න කැමති වුණත් කරගන්න බැරි. අපි බාහිර දේත් එකයි ඔට්ටු වෙවි ඉන්නේ. ඇතුළට යන්නේ නැහැ අපි. ඇයි මට මෙහෙම හිතෙන්නේ කියලා. නරක දේවල් කරන්න හිතෙන්නේ ඇයි? නරක දේවල් කියන්න හිතෙන්නේ ඇයි? නරක දේවල් chat කරන්න හිතෙන්නේ ඇයි? ඒකේ මුලට අපි යන්නේ නැහැ. ඊළඟට අපි දැක්කා තරුණ ප්‍රජාව රට ජාති ආගම රැක ගැනීම පිණිස දඬු මුගුරු ඇරන් පාරට බැස්සා මේ රට රකින්න ඕන කියලා පුදුම ආවේගයක් පුදුම රෞද්‍ර බවක් තරුණ හිත් තුළට ඇති වුණා එකල තැන් තැන් වල ගිනි ජාලා අපි දුටුවා අහිංසකෝ බනාසමින් හිටපු මේ පරපුරක් ඒ වාගේ තැනකට යන්න තරම් එයාව මෙහෙව්වේ කොතනද අපි බාහිරට බයිනවා අහවල් අය මෙහෙවන්න ඇති අහවල් පක්ෂේ මෙහෙවන්න ඇති අපි බාහිරට බැලුවට දොස් කියුවට බැන්නට අභ්‍යන්තරේ වෙන මේකක් තියෙන්නේ බුදුරජාන් වහන්සේ වදාලා ව්‍යාපාද බුදුරජාන් වහන්සේ වදා ව්‍යාපාද ධාතුම් බික්කවේ පටිච්ච උප්පජ්ජති ව්‍යාපාද සංඥා ව්‍යාපාද ධාතුව කියලා එකක් ඇතුළේ තියෙනවා එනිසා තරහ සංඥා උපදිනව. ඒ ව්‍යාපාද සංඥා නිසා ව්‍යාපාද සංකල්ප ඇති වෙනවා. ව්‍යාපාද සංකල්ප නිසා ව්‍යාපාද ඡන්දය ඇති වෙනවා. තරහට කැමැත් එනවා. ඒ ව්‍යාපාද ඡන්දය නිසා ව්‍යාපාදේ හොයනවා. තරහෙන් පලිගන්න දේවල් හොයනවා. එහෙම හොයනකොට
ස්ථාන තුනකින් තමන්ගේ අතින් පව සිද්ධ වෙනවා. කයින් වචනින් සිතින්. ඔන්න රාගය ගැනත් තරහ ගැනත් පොඩි කරුණක් ගත්තා අපි මේ බාහිරෙන් අපි අතින් වැරදි වුණාට ඒකේ ආරම්භයේ මුල වෙන ශක්තියෙන්. ඒ නිසා දුවේ පුතේ අපි ආරම්භයට උත්තරේ දෙනකල් මේ ලෝකෙන් මේ අපේ ජීවිතෙන් දුෂ්චරිතේ සම්පූර්ණයෙන්ම බැහැර කරන්න අමාරුයි. ඔයාලට හිතෙනව නේද මේ ස්වාමීන් වහන්සේලා තරුණ ස්වාමීන් වහන්සේලා මේ නිවන් වහන්සේලා ඉන්නකොට අනේ කොහොම මහන වුණාද දන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෙක්ඛම්ම ධාතුව කියලා එකක් තියෙනවා. ඒ නෙක්ඛම්ම ධාතුව නිසා නෙක්ඛම්ම සංඥාව ඇති වෙනවා. නෙක්ඛම්ම සංඥාවෙන් නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. නෙක්ඛම්ම කියන්නේ කාමයේ අත්හරින සංකල්පනක්. ඒ කාමයේ අත්හරින සංකල්පන නිසා කාමයේ අත්හරින කැමැත්ත උපදිනවා. කැමැත්ත උපදින නිසා කැමැත් ඒ කාමයේ අත්හරින්න හොයනවා. කාමයේ අත්හරින්න හොයද්දී යට පැවිද්ද හම්බ වෙනවා. එහෙනම් දරුවනේ ඔයාලට යම් දවසක කාමයෙන් ඔයාලගේ ජීවිතේ වැරද්දක් වුණා නම් අනිවාර්යෙන් ඔයාලා තුල කාම ධාතුව තියෙනවා. අනේ මේ කාමයෙන් අපිට නිදහසක් නැද්ද කියලා හිතුණා නම් අනිවාර්යෙන් ඔයාලා තුල නෙක්ඛම්ම ධාතුවක් තියෙනවා. ඊළඟට ඔයාලා තරහ ගන්නවා නම් ඔයාලා තුල අනිවාර්යෙන් ව්‍යාපාද ධාතුවක් තියෙනවා. මේ තරහ ගන්න එක මට නතර කරගන්න බැරිද කියලා ඔයාලට හිතිලා තියෙනවා නම් ඔයාලා තුල අව්‍යාපාද ධාතුවක් තියෙනවා. ඔයාලා හොඳ ළමයෙක් වෙනවද නරක ළමයෙක් වෙනවද කියන සාධක දෙකම ඔයාලා තුල තියෙනවා. එහෙනම් මේ ධාතු දෙක කොහොමද වඩා වර්ධනය කරගන්නේ? ඒකට කාරණා දෙකක් බලපානවා. ඒ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕන, ශ්‍රී සද්ධර්මී ශ්‍රවණය කරන්න ඕන. ආන්න එතකොට පින්වත් දරුවනේ තමන්ගේ තියෙන නෙක්ඛම්ම ධාතුව අව්‍යාපාද ධාතුව හැදෙන්න පුළුවන් ගතිය ඉස්සරහට එනවා. ඊළඟට දරුවනේ තව මේ තරුණ සමාජයේ ඔයාලට මේ සමාජයට අපි කාටත් අපිට හිතා ගන්න බැරි විදිහට මේ ලෝකේ යම් යම් දේවල් වලට ඇදිලා යන්න බලපාන දෙයක් තියෙනවා. ඒ තමයි ධාතු ස්වභාවය. හීන ධාතුව හීන ධාතුවත් එක්ක පෑහෙනවා. ප්‍රනීත ධාතුව ප්‍රනීත ධාතුවත් එක්ක පෑහෙනවා. ඒ කියන්නේ ධාතු ස්වභාවයක් විදිහට අපි පෑහිලා යනවා. කයිය ගහන කෙනා කයිය ගහන කෙනත් එක්ක පෑහෙනවා. තවත් සරලව ගමු. හිතේ රාගික ස්වභාවයක් තියෙනකොට ඒ ධාතු ස්වභාවයේ තියෙන නිසා ෆෝන් එකේ තියෙන ඊට අදාළ වීඩියෝත් එක්ක තමන් පෑහි පැහි යනවා. ෆෝන් එකක් නිසා, ඉන්ටර්නෙට් එක නිසා, කම්පියුටර්ස් නිසා ඔක්කොම විනාශ වෙනවා කියලා කියන්න බෑ. ඔක්කොම නරක් වෙනවා කියලා කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? ඒ නරක් වෙන දෙයට තමන් යන්නේ තමා තුලත් ඒ ධාතු ස්වභාවය තියෙන නිසා. දැන් සමහර අයගේ ෆෝන් ගත්තට පස්සේ සින්දුමයි අහන්නේ. ඒ ආගේ ධාතු ස්වභාවය. සමහර අයගේ ෆෝන් එක ගත්තට පස්සේ විහිළු කතාමයි අහන්නේ. ඒ ආගේ ධාතු ස්වභාවය. ඊට පස්සේ සමහර අයගේ ෆෝන් ගත්තට පස්සේ බනමයි අහන්නේ. ඒ ආගේ ධාතු ස්වභාවය. සමහර අයගේ ෆෝන් ගත්තට පස්සේ කාටුම්මයි. ඒ ආගේ ධාතු ස්වභාවය. තව සමහර අයගේ ෆෝන් ගත්තට පස්සේ ඒකේ ගේම්ස් විතරයි ගහන්නේ. ඒ ආගේ ධාතු ස්වභාවය. සමහර අය ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. ඒ ආගේ ධාතු ස්වභාවය. අපි මේ ලෝකේ ධාතු ධාතු පෑහි යන සැඩපහරකට අහුවෙලා තියෙනවා දුවේ පුතේ. ඒ නිසා රාගේ ඇවිස්සෙන දෙයක් ලෝකේ කිව්වොත් තමා තුලේ ධාතු ස්වභාවය තියෙන නිසා ඒකට ඇදීලා යනවා. රාගේ ඇවිස්සෙන දෙයක් දැක්කොත් තමා තුලේ ධාතු ස්වභාවය තියෙන නිසා ඇදීලා යනවා.
එතකොට ධාතු ධාතසු වශයෙන් ඇදී යන එකක් තියෙනවා පින්වත් දුවේ පුතේ ඔයාලා සතුටු වෙන්න සංසාරයෙන් නිදහස් වෙන්න ඕන කියන ධාතු ස්වභාවෙත් ඔයාලට තියෙනවා ඒ නිසා තමයි අද ඔයාලා ආවේ දුකෙන් නිදහස් වෙන්න ඕන රාග දේශ මොහ ප්‍රහාණය කරගන්න ඕන කියන ධාතු ස්වභාවයත් ඔයාලා තුල තියෙන නිසා තමයි ඔයාලා මේ ඉන්නේ එතකොට ඔයාලගේ හැම පැත්තෙම ධාතු ස්වභාවල් තියෙනවා දැන් මට කියන්න ධාතු ස්වභාවයක් විදිහට මෙහෙම ඇදිලා යද්දී තියෙන පිලිසරණ මොකද්ද සංසාරේ කාමයට රාගයට බැඳීමට ප්‍රේමයට හිත හුරු කරපු නිසායි දැන් උනත් ඉක්මනට ප්‍රේමේ හට ගන්නවා ඉක්මනට බැඳීම හට ගන්නවා ඉක්මනට ඒවදී ඒ දේවල් හිතෙන්න ගන්නවා ධාතු ස්වභාවය අර අවුරුදු 10 පොඩි පැටව 3 දිනේකට විවාහය සාර්ථක වේවා කියලා හිතුවනේ මොන් විවාහය කියන අකුරු හතරවල් ලියා ගන්න දන්නවද කසාදි කියන්නේ මොකද්ද කියලා දන්නවද මොනවා තේරිලාද ආදරය කරන්න ගිහිල්ලා නේද ওই ළඟදීන් අර තරුණ දූලා දුවෙක් පුතෙක් බෙලි කපා ගත්තේ තමන් ආදරය කළේ තමන්ගේම බෙල්ල කපන කෙනාට නේද තමන් ආදරය කළේ තමන්ගේ යතින්ම වෙනසෙන කෙනා නේද ඉතින් බය හිතෙන්නේ නැද්ද ඔයාලගේ ජීවිතවලටත් එතකොට කොහොමද මේවට උත්තර ධාතු ස්වභාවයක් වශයෙන් මේ අය ප්‍රශ්නේ මුල හොයාගන්න බැරුව ඉඳිද්දී ධාතු ස්වභාවයක් වශයෙන් ලෝකේ එක එක දේවල් වලට ග්‍රහණය වෙලා යද්දී පිළිසරණට එකම එක දෙයයි තියෙන්නේ එකම එක දෙයයි ඒක තමයි මේ වැඩසටහනේ ආරම්භය ඉඳලම කිව්වේ නුවණ තිබ්බොත් බේරෙයි නුවණ තිබ්බේ නැත්නම් බේරෙන්න බෑ කියලා නුවණ ප්‍රඥාව ප්‍රඥාව කියන්නේ මෙහා බේරනවා කොහොමද බේරන්නේ ධාතු ස්වභාවයක් වශයෙන් ඇදීගෙන යද්දී ඇතුලේ තියෙන කාම ධාතුව ව්‍යාපාද ධාතුව හිංසා ධාතුව ඇතුලේ තියෙන දේවල් උඩට බුර බුරා නැගෙද්දී ප්‍රඥාව කියලා එක්කෙනෙක් ඇවිල්ලා එයා මෙහෙම කරනවා එයා කරනවා මෙන්න මෙහෙම එයා ලොකු කටයුත්තක් කරනවා ප්‍රඥාවේ ඩියුටි එක තමයි ප්‍රඥාවේ ඩියුටි තමයි ප්‍රඥාවේ කටයුත්ත තමයි අයන් කුසලං මේ කුසල් මේක අකුසල් කියලා තමන්ගේ හිතට බෙදලා දෙනවා මේක කුසල් මේක අකුසල් කියලා බෙදලා දෙනවා ඒතර කාම ධාතුව තියෙන කෙනා ෆෝන් එකකට යද්දී ඉන්ටර්නෙට් එකට යද්දී වීඩියෝ එකක් බලද්දී අරයා කියනවා මේක කුසල් මේක අකුසල් කියලා තමව මෙහෙවන වෙන බලවේගයක් කියනවා ප්‍රඥාව කියලා එකක් දැන් මේ අන්නේ එයා යාළු කරගන්න හැටි කියලා දෙනවා ප්‍රඥාව කියන යාළුවා ළඟට ගන්න හැටි කියලා දෙනවා මේ අවසාන විනාඩි 5 හරිය. එනිසා හොඳට අහගෙන ඉන්න. එතකොට තමන්ගේ ධාතු ස්වභාවයට ඇදී යද්දී ඇතුලේ තියෙන කෙලෙස් බොර බුරා තමන්ගෙන් වැරදි අඩුපාඩු වෙද්දී එක්කෙනෙක් කියනවා හිතට මේක කුසල් මේක අකුසල්. අන්න ප්‍රඥාව. අයං සාවජ්ජං මේක වැරදි මේක හරි කියලා කියනවා ඒක තමයි ප්‍රඥාව මේක සේවනය කළ යුතුයි මේක සේවනය නොකළ යුතුයි ඒක කියන්නේ ප්‍රඥාවෙන් මේ අයං කරීයමානං දීගරත්තං අහිතාය දුක්ඛාය හෝති මේක කළොත් බොහෝ කාලයක් දුක පිණිස අහිත පිණිස පවතිනවා මේක කළොත් බොහෝ යහපත පිණිස පවතිනවා මේක කළොත් උඹ සුගතිය යනවා මේක කළොත් උඹ දුගතිය යනවා මේක උඹට හොඳයි මේක උඹට හොඳ නෑ කියලා තීරණය කරන එක තමයි ප්‍රඥාවේ කෘත්‍යය ඔන්න ප්‍රඥාව එහෙනම් ධාතු ස්වභාවයක් වශයෙන් අපි ඇදීගෙන යද්දී
මනුෂ්‍යයාගේ ආයුෂ අඩු වෙනකොට තියෙන ලෝක ස්වභාවයක් විදියට අධර්ම රාගේ විෂම ලෝභය මිත්‍යා දෘෂ්ටි අපේ හිත වැළඳ ගනිද්දී යුගේ ආයුෂ අඩු වීමේ පහර ගෑමට අපි ලක් වෙලා ඉඳිද්දී අපිව බේරගන්න තියෙන්නේ ප්‍රඥාවට විතරයි. ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව දිනු කරගන්න යෑමෙන් ශ්‍රද්ධාව කියලා හිතාගෙන මොකද්ද එකක පැටලවෙනවා. සීලය කියලා එකක් අපි අල්ලගන්න යනවා ප්‍රඥාවක් නැතුව මොකද්ද එකක පැටලවෙනවා. මං උදාහරණයක් කියන්නම්. බඹසර සීල් රකින්න ගොඩාක් තරුණ දූල පුතාලා ආසයි. නමුත් රැකගන්න අමාරුයි. පුදුම දුකකින් ඉන්නේ. අර පන්සිල් පද පහ රකින්න කෙනාට තියෙන සැනසෙල්ලවත් අර බඹසර රකින්න යන කෙනාට නැහැ. සීල විසුද්ධිය තියෙන්නේ චිත්ත විසුද්ධියට. කියන්නේ සීල් රකින්නට හිත පිරිසිදු වෙන්න ඕන. මොන පිරිසිදුවද්ද දැන් මේ රකින්න සීලෙන්? පීඩාවෙන් ඉන්නේ. අඬ අඬ ඉන්නේ. අනේ මට සීල් රකින්න බෑ, මට සීල් රකින්න බෑ, මට සීල් රකින්න බෑ. එතකොට දැන් බලන්නකෝ, දැන් සීලයක් රකින්න ගිහිල්ලා පීඩාවකටපත් වෙලානේ. දහන් දැනුමක් හදාගත්තට පස්සේ ඒ දහන් දැනුම අවුල් කරගන්නවා. එක්කෝ දහන් දැනුමෙන් අනිත් අයට ගහනවා, දහන් දැනුමෙන් පෝස්ටර් ගහනවා, අනිත් අය නින්දා අපහාසයට ලක් කරනවා. දහන් දැනුමට ප්‍රඥාවෙන් අනුශාසනා එන්නේ නැහැ යාට. ඊට පස්සේ මේ තියාගෙත් එහෙමයි. දන් දෙන්න ගියාට පස්සේ එක්කෝ නම කිව්වේ නැහැ කියලා පටලැවෙනවා. එක්කෝ දන් දීමේ එයාට තේරෙන්නේ නැහැ ඒක කළමනාකරණය කරගන්න. මේ එක්කෝ ප්‍රඥාවේ දෝෂ. ඇත්තටම ප්‍රඥාව තමයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම. එයාව උතුම්ම කෙනෙක් කරන්නේ. කියන්නකෝ පින්වතුනි, මේ ලෝකේ සත්වයා පිරිසිදු කරන්නේ මොකෙන්ද? පඤ්ඤාය පරිසුජ්ජති, ප්‍රඥාවෙන්. දුවේ පුතේ උඹලා යම් දවසක සුද්ධ කරලා දාන්නේ ප්‍රඥාවෙන්. ඒක නෑ කියලා කියන්න බෑ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ කාටවත්. උඹලා කවදා හරි හැදෙන්නේ, උඹලගේ නරක් වුණ හිත් උඹලා සුද්ධ කරගන්නේ ප්‍රඥාව උපද්දවපු දවසට. පඤ්ඤාය පරිසුජ්ජති. ඉතින් පින්වත් දුවේ පුතේ, දැන් අපි දැන් ඔයාලට තේරෙනවා නම් ප්‍රඥාව තිබ්බොත්, ඒ කියන්නේ ප්‍රඥාව කොච්චර වැදගත්ද කියනවා නම්, ප්‍රඥාව තිබ්බොත් ප්‍රඥාවේ කෘත්‍යය තමයි උත්තරයක් නැති දෙයට උත්තරේ දෙන එක. දැන් ඔයාලට තියෙනවා ප්‍රශ්නයක්, විභාගේ පාස් වෙයිද නැද්ද? උත්තරේ අරයකින් හම්බ වෙනවා. දැන් මම ප්‍රඥාව නොවන නිසා ওই දරුව මගෙන් ඔකට උත්තරය ඇහුවොත් මට හරියට උත්තර දෙන්න බෑ. මං විවාහ වෙනවද නැද්ද? ඕකට උත්තරය දෙන්නේ ප්‍රඥාවෙන්. මට මේ වැරදි හදාගන්න පුළුවන්ද බැරිද? ඕකට උත්තරය දෙන්නේ ප්‍රඥාවෙන්. මගේ කසාදේ හරියයිද නැද්ද? උත්තරය දෙන්නේ ප්‍රඥාවෙන්. මට හොඳ කොල්ලෙක් හම්බෙයිද හොඳ කෙල්ලෙක් හම්බෙයිද නැද්ද? උත්තරය දෙන්නේ ප්‍රඥාවේ. ප්‍රඥාවේ කෘත්‍යය තමයි උත්තරයක් නැති දෙයට උත්තරය දෙන එක. මම උදාහරණයක් කියන්නම්. චූටි නගරයක් අටලොස් අක්ෂෞහිණියක් සේනාව වටලෑවා. මහෝසද පඬිතුමා හිටපු නගරය රාජධානි 100කින් රටවල් 100කින් වටකළා. ඒ ආපු සේනාව අතට පස් අවුරක් අරන් අර නගරයට විසිකකලා නම් නගරේ නිකම්ම වැහෙනවා පස් වලින් විතරක් යුද්ධ කරන්නේ නැතුව. දැන් කියන්නකෝ මේ යුද්ධේ කොහොමද ජයගන්නේ කියලා. හිතන්නවත් පුළුවන්ද? මඳුරුවෙක් බොන ලේ බින්දුවක් තරම්වත් ලේ ටිකක් හොලවන්නේ නැතුව යුද්ධ ජය ගත්තා මහෞෂධ පඬිතුමාගේ ප්‍රඥාවෙන්. ප්‍රඥාවේ කෘත්‍යය තමයි විසඳන්න බැරි දෙයට උත්තරේ දෙන එක.
දැන් ඕක මම මෙච්චර කියන්නේ හේතුව මොකක්ද දන්නවද? ඕන දැන් දහම් සාකච්ඡාව තව චුට්ටකින් එනවා. ධර්ම සාකච්ඡාවට අපි ප්‍රශ්න ගොනු කරද්දී අපි ස්වාමීන් වහන්සේලා කිව්වා ස්වාමීනි අපි මේ පාර වෙන එකක් කතා කරමු මේ ළමයි ගිය පාර අහපු ඒවාමයි අහන්නේ කියලා. මං කිව්වා නෑ අපි ඕවම කතා කරමු. ගිය පාර අහපු දේම මේ පාර අහන්නේ ඇයි? එහෙනම් උත්තරය ලැබිලා නෑ. ඒ නිසා අපි සිලබස් කවර කරන්න වාගේ ඊළඟ පාඩමට යන්නේ නැතුව කොහොම හරි අනුකම්පා කරමු. මේ කොල්ල කෙල්ලන්ද එකම ප්‍රශ්නේම මුන් එල්ලිලා ඉන්නවා. චූටි ප්‍රශ්නවල එල්ලිලා ඉන්නවා. සමහර ප්‍රශ්න අහනකොට හිනත් යනවා. හිනා යනවා සමහර ප්‍රශ්න අහනකොට. අපේ මහත්තයා හොඳ නෑ වගේ වෙන කසාදයක් කරගත්තොත් පවද්ද? ඔන්න මුන්ගේ ප්‍රශ්න. අරයා වෙන කෙනෙකුට මැසේජ් එකක් ගහලා මම මේ වෙලාවේ අනුකම්පා කළොත් ඒක මංගේ කරුණා මෛත්‍රිය නේද? ඔන්න කොල්ලන්ගේ ප්‍රශ්න. දැන් ඉන්නක ප්‍රශ්න විචාරක වැඩසටහනේ දැන් ඔවා අහන්න. අපේ කොල්ල කෙල්ල අහන ප්‍රශ්න සම්පූර්ණ ප්‍රශ්න ටික අවසානයේ අපිට තේරෙනවා ප්‍රඥාවෙමයි. ප්‍රඥාවෙමයි ප්‍රශ්න අපිට ප්‍රඥාව නැති බව. තව ඔන්නතර ප්‍රඥාවේ කෘත්‍යය තමයි විසඳුමක් නැති දෙයකට විසඳුම දෙනවා. තව ප්‍රඥාවේ කෘත්‍යයක් තියෙනවා. ඒක පුදුම සහගත දෙයක් උපමාවෙන් කියන්න. විදුර ජාතකයේ කවුරු හරි කියවලා තියෙනවා නම් විදුර පඬිතුමා අල්ලන්න පූර්ණක යක්ෂයා වෛශ්‍රණ දෙවියන්ගෙන් වරන් ගත්තා. කියන්නේ විදුර පඬිතුමාව අල්ලලා හදවත පළලා හදවත අතට ගන්න වෛශ්‍රණ දෙවියන්ගෙන් වරන් ගත්තා. එතකොට මේ පඬිතුමා ඉන්නේ රජුරන්ගේ යටතේ. වෙස්මාරු කරගෙන රජුරෝ ළඟට ගිහිල්ලා සූදු කෙලලා රජුරන්ගෙමුත් අවසරය ගත්ත පඬිතුමා ගන්න. තමන්ගේ බාරයට ගන්න අවසර ගත්තා. එතකොට මේ පඬිතුමා අයිති ප්‍රධානියාගෙනුත් අවසර ගත්තා. වෛශ්‍රවණ දෙවියන්ගෙමුත් අවසර ගත්තා. පඬිතුමාගේ වචනෙනුත් තමන් එක්ක යන්න අවසරය ගත්තා. එතකොට යකෙක් ඇවිල්ලා පපුව පළලා හදවත ගන්න වෛශ්‍රවණ දෙවියන්ගෙනුත් වරන් අරන් රජුරුවන්ගෙනුත් කැමැත්ත අරන් එයාගෙනුත් කැමැත්ත අරන්. දැන් කිසිම බාධාවක් තියෙනවද? නැහැ. ඉච්ඡර කිසි බාධාවක් නැතුව විදුර පඬිතුමා අල්ලගන්න යද්දී ප්‍රඥාවේ බලෙන් ගැරුණානේ. විදුර ජාතකේ කියවන්නේ විදුර පඬිතුමා ගැලවෙන හැටි. පුදුම්ම සහගතය. ප්‍රඥාවේ බලෙන් විසඳන්න බැරි අමනුස්ස ප්‍රශ්න විසඳන්න තියෙන එකම බෙහෙත ප්‍රඥාවයි. මේ ළමා ලපටිගේ ජීවිතවල තැවෙන දැවෙන ප්‍රශ්න කර්මයෙන් බැටකන ප්‍රශ්න විසඳන්න තියෙන එකම බෙහෙත ප්‍රඥාවයි. ඒ නිසා දුවේ පුතේ ඔයාලගේ ජීවිතේට ප්‍රඥාව කියන යාළුවා ලං කරගන්න. දැන් බලමු ඔන්න දැන් අවසාන විනාඩි කිහිපය. ඒ ප්‍රඥාව කියන එක කොහොමද ගන්නෙ කියලා. ඒ බුද්ධ දේශනාව ඔබට මතක ඇති? අයිත කලින් අහන්න මේ තව කාරණාවක් තියෙනවා. සද්දවිඳු අහනවා සරබංග කියන ඉරිසින් වහන්සේගෙන් අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ වචන ස්ථිර කරනවා. සද්දවිඳු අහනවා සිල්වත් කෙනෙක් ඉන්නවනම් තවත් එක්කෙනෙක් ඉන්නවා හැම දෙයකින්ම ධනවත් භවභෝග වලින් හැම පැත්තෙම ධනවත් ඒ කෙනාත් ඉන්නවනะ හොඳ සත්පුරුෂෙක් ඉන්නවනะ තවත් පැත්තක ප්‍රඥාවන්තෙක් ඉන්නවනම් මේ හතර දෙනාගෙන් ශ්‍රේෂ්ඨ කවුද කියලා ඇහුවා. දැන් ඔයාලටත් වේලාවකට සීල් ගැන කියනකොට හිතෙනවා මං සිල්වතෙක් වුණා නම් හොඳයි. ධනවත් අය ගැන කියනකොට හිතෙනවා මම ධනවත් කෙනෙක් වුණා නම් හොඳයි. සත්පුරුෂයෝ ගැන කියනකොට හිතෙනවා මම සත්පුරුෂයෙක් වුණා නම් හොඳයි.
ප්‍රඥාව ගැනකොට ගැන කියනකොට හිතෙනවා මම ප්‍රඥාවන්තෙක් වුණා නම් හොඳයි කියලා. දැන් දුවේ බුද්දේ ඔයාලා කියන්න සීලවන්තෙක් වෙන එකද ශේෂ්ඨ, ධනවත් කෙනෙක් වෙන එකද ශේෂ්ඨ, සත්පුරුෂයෙක් වෙන එකද ශේෂ්ඨ, ප්‍රඥාවන්තෙක් වෙන එකද ශේෂ්ඨ? සරබංග ඉරිසිතුමා කියනවා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් දේශනා කරනවා මේ ලෝකයේ ශේෂ්ඨ ප්‍රඥාවන්තයා මක්නිසාදයක් හඳ පිරිවරාගෙන තරු යනවා වගේ ප්‍රඥාව පිරිවරාගෙන සීලයයි සත්පුරුෂකමයි ධනවත්කමයි ඔහුගේ පිටිපස්සෙ යනවා. පැහැදිලිද මං කියන එක? එහෙනම් සීලයට ආස කරනවා නම්, අනාගතේ ධනවතෙක් වෙන්න ආස කරනවා නම්, සත්පුරුෂ කමින්ම මෙරිලා යන්න ආස කරනවා නම් ප්‍රඥාවන්තෙක් වෙන්න. ප්‍රඥාව ලෝකේ ශ්‍රේෂ්ඨයි. පඤ්ඤා නරාණං රතනං. ඉතින් අහනවා කොහොම කරොද්ද තමන් ප්‍රඥාවන්තෙක් වෙන්නේ? ඔන්න ප්‍රඥාව කොහොමද ප්‍රඥාව නැමැති යාළුවා ළඟට ගන්නෙ කියලා අහනවා. කියනවා සේවේත බුද්ධේ නිපුනේ බහුසුතේ. නිපුන බුද්ධිමත් ධර්මයේ ගොඩක් දන්න කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න. ඔන්න දුවේ පුතේ ඔයාලට කරන්න තියෙන්නේ ධර්මයේ දන්න නුවණ තියෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ඕන. උග්ගාහකෝ ඉගෙන ගන්න යාළගෙන්. පරිපුච්ඡකෝ සියා දන්නේ නැති දේවල් අහන්න. මේක කොහමද මේක කොහමද කියලා දන්නේ නැති දේවල් අහන්න ඕන. කට පියාගෙන ඉන්නේ නැතුව, හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව අර අපිට ධර්මයේ උගන්වන, ධර්මයේ ඉගෙන ගන්න, ඇසුරු කරන සත්පුරුෂයෙක්ගෙන් අහන්න ඕන දේවල් අහන්න ඕන. සුනීය සක්කච්ච සුභාසිතානි. සකසලා ධර්මය අහන්න. පින්වත් දුවේ පුතේ ඇත්තටම තියෙනවා මේ හරියට අහන්නේ බණ. ඔයාලටත් තියෙනවා මේ ලෝකේ කාටත් තියෙන එකක් කියලා මට හිතෙන්නේ බණ හරියට අහන්නේ නැහැ, සකසලා අහන්නේ නැහැ. අපි කියන්නේ එකක්, ඇහෙන්නේ එකක්. මම කිව්වා මහසෙන් රජුරුවන්ගේ කාලේ මහවිහාරයේ භික්ෂූන්ට දානේ දුන්නොත් කහවණු 1000ක් දඩ ගහනවා කිව්වා. ඉතින් ඒ නිසා ඒ කාලේ ඒ වාගේ සංඝයා අමාරුවෙන් හිටියේ කියලා. පහවදා උදේ මට කෝල් එකක් ආවා මහත්තයෙක්ගෙන්. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට දානේ දෙන එක තහනම් කළලුනේ. ඉතින් මං එහෙම එකක් කිව්වේ නෑ. අපි කියන්නේ එකක් පුතේ දුවේ, උඹලට ඇහින්නේ වෙන එකක්. ඕක ගෙදර ඉන්න අම්මටත් තාත්තටත් තියෙන ප්‍රශ්නයක්. කඩින් බඩු ටිකක් ගේන්න කිව්වට පස්සේ කිව්වේ ටිකක් ගේනවල තියෙන වෙන එකක්. ඔහුද නැද්ද කියලා බලන්න. උගන්වනකොට බලන්න ගුරුවරුන්ගේ ඔය අත්දැකීම තියෙනවා. කියන්නේ එකක් කරන එකක්. අපි කිව්වේ නෑ එහෙම. මම දවසක් කෝල් එක අසපුවකින් ළමයි ටිකක් ඇවිල්ලා ශ්‍රමදාන කරනවා මම කෝල් එක කීතියේ. කෝල් එකකින් කිව්වේ මොන හරි ප්‍රශ්නයක් කවුරු හරි අල්ලගෙන හිටපු එක. මං කිව්වා ඕක අතෑරපන් කියලා. අර කොටයක් අරන් ගිය කොල්ලා ඒක අතෑරි. දුවේ පුතේ මේක තමන් ඉන්න ලෝකෙටයි බණ ඇහෙන්නේ. අපි කියන්නේ එකක්, උඹලට ඇහෙන්නේ වෙන එකක්. මං තව එකක් කියන්නම්. අම්මා බත් බෙදනවා. අක්කා කෝල් එක ඉන්නවා. හරිද? අම්මා බත් බෙදනවා, අක්කා කෝල් එක ඉන්නවා. පුතා ඉස්කෝලේ යන්න බෑ කියලා හදනවා. තාත්තා කෑ ගහනවා ඉක්මන් කරපල්ලා කියලා. එතකොට මොකද කරන්නේ? අම්මා ඉක්මනට බත් බෙදනවා. අරය ඉක්මනට කෝල් එක කට් කළා. අරය ඉක්මනට ඉස්කෝලේ යන්න ලැහැත් වුණා. අර ඉක්මන් කරපන් කියන දේ ඇහෙන්නේ තමන් ඉන්න තැනට. ඇත්තටම මේ බුදු බණපද හරියටම මිනිස්යන්ගේ හිතට එක ඒ විදිහටම බුදුරජාන් වහන්සේ අර්ථවත් කරපු දේ ඒ විදිහෙනම මිනිස්යන්ගේ හිතට යනවද කියන එක සැකසහිතයි.
ඒකයි සක්කච්ඡන් ධර්මං සුනාහි සුසුසති සෝතං ඕදාති කියන්නේ ඒකයි හරියට අහබල්ලා දරුවනේ බණ හරියට අර කෑල්ලක් ඇහුන බලියට තීරණය කරන්න එපා ඕක නිසා නේද අර YouTube එකේ කෑලි Facebook වල කෑල්ලක් අල්ලගෙන බැන බැන යන්නේ හරියට අහලද ඇහිච්ච දෙයටද ඔය ඇහිච්ච දෙයට ඉතින් ඒක ගැන වෙනම විස්තර කරන්න ඕන මේ කියන දේ ඇහෙන්නේ නැහැ කියන එකට ඒවං කරෝ පඤ්ඤවා හෝති මච්චෝ මිනිස්සයා මේ විදිහට කරනකොට ප්‍රඥාවන්තෙක් වෙනවා කරන්න තියෙන්නේ නුවණැති සත්පුරුෂයන් ඇසුරු කරන එකයි ඉගෙන ගන්න එකයි නොදන්නා දේවල් විමසන එකයි හරියට බණ අහන එකයි දැන් බලන්න දුවේ පුතේ ඔයාලා Facebook යනකොට Facebook එකේ ඉන්නේ නුවණැති අයද YouTube එකේ ඔයාලා සැරිසරනකොට නුවණැති අයද ඔයාගේ යාළුවොත් එක්ක ඔයාලා ඉන්නකොට ඔයාලගේ යාළුවෝ නුවණැති අයද ප්‍රශ්නේ එනවා නුවණ තියන අය ඇසුරු කරන්න ඔයාලගේ අඩුපාඩු ඔළුවේ තියාගන්න එපා මට සිල් රකින්න බෑ මට ඉගෙන ගන්න බෑ මට පාඩම් මතක හිටින්නේ නැහැ අපේ අම්මගෙන් ප්‍රශ්න තාත්තගෙන් ප්‍රශ්න නෝනගෙන් ප්‍රශ්න මහත්තයගෙන් ප්‍රශ්න ඔය අඩුපාඩු ඔළුවේ තියාගන්න එපා ඒව ඔළුවේ තියාගන්න නැතුව ධර්මයට සංවේදී වෙන්න ලස්සන උපමාවක් තියෙනවා නාගසේන මහරහතන් වහන්සේ නාගසේන මහරහතන් වහන්සේ වදාලා යම් කෙනෙක් තුල ප්‍රඥාව තිබ්බොත් එහෙම එයා පහනක් අතේ තියෙන කෙනෙක් කිව්වා එයා මේ ඇවිලුන ප්‍රශ්න ගොඩක් තියෙන ලෝකෙට යන්නේ අන්ධකාර ලෝකෙට යන්නේ පහනක් එක්ක යන තැන එළිය වැටෙනවා පහනක් එක්ක ප්‍රශ්නයකට යන්න කොළුවා තොර ප්‍රශ්නේ අඳුර වෙලා නම් අර ප්‍රඥාවෙන් එළිය කරනවා. එතකොට ඔයාලා විවාහ ජීවිතේට ගියත් පහනක් එක්ක යන්නේ. ඒතර විවාහ ජීවිතේ අඳුරු නැහැ. අධ්‍යාපනයේට ගියත් අධ්‍යාපනයේට යන්නේ පහනත් එක්ක අඳුරු නැහැ. පිටරට ගියත් යන්නේ පහනත් එක්ක අඳුරු නැහැ. සෝ ඔයාලා යන්නේ යන තැන පහනක් අරන් යන්න ප්‍රඥා ප්‍රදීපය දුවේ පුතේ පන්සලකට ගියත් වෙහෙරකට වෙහෙ විහාරයකට ගියත් ඔයාලගේ අතින් පහනක් දල්වන්න අපිට ප්‍රඥා ලෝකෙම ලැබේවා කියලා. මලක් පූජා කළත් පුදන්න දරුවනේ පිවිතුරු හිතක් ලැබේවා කියලා. අර වගේ ලාමක දේවල් පතන්නේ නැතුව. සුවඳක් පූජා කළොත් සුවඳ පූජාවේ ආනිසංස තමයි සිල් සුවඳ ලැබෙනවා. ගුණ සුවඳ පැතිරෙනවා. දම් සුවඳ ලැබෙනවා. කෙලස් ගඳ බැහැර වෙනවා හඳුන් කූරු ටිකක් අරගෙන ගියත් මගෙන් සිල් සුවඳ විහිදේවා ගුණ සුවඳ විහිදේවා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා කෙලස් ගඳ බැහැර වේවා පෙන් ටිකක් පූජා කළත් හිත ගිනි ගන්න රාග ගින්න ද්වේෂ ගින්න මොහ ගින්න නිවේවා මේ සිසිල් පෙන් පූජාවේ ඊළඟට ප්‍රණීත ආහාරයක් මේ පැණි ගිතෙල් වගේ ප්‍රණීත ඖෂධයක් පූජා කළත් මේ ප්‍රණීත ඖෂධ පූජාවේ ආනුභවයෙන් හිතේ තියෙන ජරා දේවල් අයින් වෙලා ප්‍රණීත දේවල් වලින් පිරේවා. ඔයාලා හිත සකසන අය එතකොට මෙතෙක් කාලයක් ධර්ම දේශනාවලදී අපි විස්තර කළා වගේ අඳුරේ ඉන්න දුවේ පුතේ උඹලා අඳුරත් එක්ක ඔට්ටු වෙන්න එපා. ආලෝකයේ හොයපල්ලා. හිත රාගයෙන් බැටකනවා කියන්නේ ද්වේෂයෙන් බැටකනවා කියන්නේ මෝහයෙන් බැටකනවා කියන්නේ ප්‍රේමයෙන් බැටකනවා කියන්නේ පසුතැවිල්ලෙන් බැටකනවා කියන්නේ දුකෙන් බැටකනවා කියන්නේ ඒ හිත තියෙන්නේ අඳුරේ. දැන් මට කියන්න දුවේ පුතේ මේ බණ ටික අහනකොට හිතට එන්නේ අඳුරක්ද එළියක්ද? එළියක්. ඔයාලා බණ අහන එක වැඩි කරන්න. බණ අහන එක වැඩි කරන්න. සෑයක් බෝධියක් වඳිනකොට හිතට එන්නේ එළියක්. ස්තූප බෝධි වඳින එක වැඩි කරන්න. සිල් සමාදන් වෙනකොට එන්නේ ආලෝකයක්. සිල් ගන්න එක වැඩි කරන්න. ධර්මයේ අහන්න මතක තියාගන්න අවසාන වශයෙන් මේ කාරණාව සීකරන්නේ බුදුරජාණන් වහන්සේට විශේෂ ඥානයක් තියෙනවා. අපි ඒක සවිස්තරව ධර්ම දේශනාවලදී පසුගිය කාලෙක කළා. ඒ තමයි පුරුෂ පුද්ගල පරෝපරියත් ඥානය.
බුදුරජාණන් වහන්සේ වදාලා සිල් රකින්න බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ සිල් රකින්න බැරි දෙන්නගෙන් එක්කෙනෙක් බණ අහනවා සාමයක විමුක්තිය ලබනවා. සාමයක විමුක්තිය කියන්නේ බණ අහන වෙලාවට හිත සැනසෙනවා යාගේ. හරිම සතුටුයි බණ අහන වෙලාවට. හැබැයි එයාට ආයේ ගියාට පස්සේ පරණ ජීවිතේමයි යා කැලත් වෙන්නේ. බුදුරජාන් වහන්සේ වදාළා දුස්සීල දෙන්න මැරුණට පස්සේ උපදින ලෝකවලින් බණ අහපු කෙනා ඉහළ උපදිනවා. ඒක ලෝකේ කාටවත් හොයන්න බෑ. බුදුරජාන් වහන්සේ දකිනවා කියනවා මෙයා අර බණ අහද්දී ඒ ධම් සැඩපාරෙන් මෙයාගේ භවයේ ඉස්සුවා. අද ඔයාලා මැරුණට පස්සේ ඔයාලා යම් තැනක ඉපදෙන්න හිටියද අද මේ පැය ගාන බණ අහපු පින්බලෙන් ඔයාලා ඉපදෙන්න හිටපු තැනින් භවයේ උස්සලා තියෙන්නේ ධම් සැඩපාරෙන්. තියුණු රාග තියෙන දෙන්නෙක් ඉන්නවා, රාගෙන් පිච්චි පිච්චි ඉන්න දෙන්නේ. එක්කෙනෙක් බණ අහනවා, එක්කෙනෙක් බණ අහන්නේ නැහැ. එක්කෙනෙකුට කොතෙකුත් හිතෙනවා රාගේ නිවා ගන්න ඕන කියලා, එක්කෙනෙකුට හිතෙන්නේ නැහැ. මේ දෙන්න මැරිලා යන ලෝකවලින් ධර්මය අහපු කෙනා ඉහළට යනවා. දහම් සැඩපහරින් එයාගේ භවයේ ඉස්සුවා. තරහ ගන්න දෙන්නෙක් ඉන්න, ඔස්සලගෙන් ඉමස්ස යන්න බෑ, තරහ ගන්නවා. ඒකින් එක්කෙනෙක් බණ අහනවා, එක්කෙනෙක් බණ අහන්නේ නැහැ. බනහනේ මේ දෙන්න මැරුණට පස්සේ ඉපදෙන ලෝකවලින් බනහපු කෙනා ඉහළ තැනක උපදිනවා. හේතුව දහම් සැඩපහරෙන් එයාගේ උප්පත්ති උස්සලා දැම්මා. ඊළඟට පීඩාවෙන් සන්තාපෙන් වික්ෂිප්ත බවකින් ඉන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් බන ආහ හිත සනස ගන්නවා, හැබැයි ඒ වෙලාවට විතරයි. ස්ථිර නැහැ. සාමික විමුක්ති කියන්නේ తాවකාලික සැනසිල්ල. එයා මැරුණට පස්සේ එයාගේ උප්පත්ති ඉහළට යනවා. ඉතින් බලන්න දුවේ පුතේ, මේ ධර්මය අහන එකේ වටිනාකම ඔයාලගේ කැත හිතට ඉඩ දෙන්න එපා. ධර්මයට ආස කරන්න, ඔයාලගේ අඳුරට ඉඩ දෙන්න එපා. ආලෝකයට ආස කරන්න, ප්‍රඥාව නැමැති පහන හොයාගෙන යන්න. ප්‍රඥාව ලබන ප්‍රතිපදාව ආලෝක සූත්‍රයේ තියෙනවා. සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුසුසා ලබතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්කණා. රහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය ශ්‍රද්ධාවෙන් අහලා නුවණින් විමසන අප්‍රමාදී කෙනා ප්‍රඥාව ලබනවා කියලා. ඒ නිසා ඔයාලගේ ජීවිතවලට උත්තරයක් ඕනේ නම්, ඔයාලගේ ප්‍රශ්නවලට උත්තරයක් ඕනේ නම්, කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න, සද්ධර්මයේ සකසලා අහන්න, නුවණින් අහන්න, සත්පුරුෂ ඇසුර නිරන්තරයෙන් පවත්වා ගන්න. අනේ මේ අහිංසක දූල පුතාලා, ඔයාලා යම් දවසක මෙතන ඉන්න එක්කෙනෙක් හරි නිවන් දැක්කොත් එදාට තේරෙයි අද මේ වාගේ දුර්භාග්‍ය සම්පන්න කාලයක මේ වාගේ එකතු වෙලා බණ අහපු පිනත් ඔයාලට නිවන් දකින්න හේතු වුණා කියලා ඔයාලට තේරෙයි. යම් දවසක රාගය දුරු කළොත්, ද්වේෂය දුරු කළොත්, මෝහය දුරු කළොත් අද වාගේ දවසක බණ අහපු පිනත් රාග දේශ මොහ දුරු කරන්න උපකාරී වුණා කියලා ඔයාලට තේරෙයි. ඒ නිසා මේ අහිංසක පින්වතුන්ට, මේ අහිංසක දූලට පුතාලට ඔයාලට ප්‍රඥා ලෝකේ ලැබේවා, කෙලෙස් හඳුර දුරු වේවා, හිතේ පීඩා සන්තාප දුරු වේවා, ඔයාලගේ ජීවිතේ තීරණේ ගන්න නියමුවා බවට ප්‍රඥාවම පත්වේවා. මේ දරුවන්ට ප්‍රඥාවේ ආලෝකය ඇති වේවා.